අයිබෝන් මිටුක YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නේපාලයේ පැවැත්වෙන පන්දුවාරේ 2020 ට්‍රයිනේෂන් තරඟාවලියේ නේපාලයේ සහ නැමීබියාව අතර පැවති තරඟයේදී පන්දුවාරේ 2020 ලෝක වාර්තා පිටුවීමට නැමීබියාවේ ජැන් නිකෝල් සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 206ක් රැස් කළා. නැමීබියාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජැන් නිකෝල් පන්දු 33කදී 6 පහර 8ක් සහ 4 පහර 11ක් සමගින් ලකුණු 101ක් රැස් කළා. ඒ ජාත්‍යන්තර පන්දුවාර 2020 තරඟ බිමේ ප්‍රතිකරුවෙකු රැස් කළ වේගවත්ම ශතකය ලෙසින් අද වාර්තා අතරට එක් වුණා. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ නේපාල් කණ්ඩායමේ කුෂල් මල්ලා. ඔහුට ඒ සඳහා පන්දු 31ක් වැය වුණා. ඒ අනුව ජැක් නිකෝල් කුෂල් මල්ලාට වඩා එක් පන්දුවක් අඩුවෙන් ශතකය වාර්තා කරමින් ජාත්‍යන්තර පන්දුවාර 2020 තරඟ බිමේ වේගවත්ම ශතකය වාර්තාව තමන් සතු කරගත්තා. නැමීබියාව වෙනුවෙන් මලන් කුගර් පන්දු 48කදී 6 පහර 2ක් සහ 4 පහර 6ක් සමගින් ලකුණු 59යි මිචෙල් වෑන් පන්දු 19කදී 1 6 පහරක් සහ 4 පහර 2ක් සමගින් ලකුණු 20ක් රැස් කළා. නේපාලයේ වෙනුවෙන් රෝහිත් පවුඩෙන් සිය පන්දු වාර 4ේදී ලකුණු 30කට කඩු 2ක් දවා ගත්තා. කරන් කේසි 1 කඩුලක් සහ අභිනාෂ් බොහාර 1 කඩුලක් බැගින් දවා ගත්තා. ලකුණු 207ක ඉලක්කයක් පසුපස හඹාගී නේපාලයට පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනාම දැවි රැස් කර ගන්නට හැකියුවේ ලකුණු 186ක් පමණයි. ඒ අනුව නැමීබියාවට ලකුණු 20ක ජයක් හිමි වුණා. නේපාලයේ වෙනුවෙන් දීපේන්ද්‍ර සිං පන්දු 32කදී 6 පහර 2ක් සහ 4 පහර 2ක් සමගින් ලකුණු 48යි. නායක රෝහිත් පවුඩෙන් පන්දු 24කදී 6 පහර 3ක් සහ 4 පහර 3ක් සමගින් ලකුණු 42යි. කුෂල් මල්ලා පන්දු 21කදී 1 පහරක් සහ 4 පහර 4ක් සමගින් ලකුණු 32යි. නැමීබියාව වෙනුවෙන් රුපෙන් තුම් ටෙල්මන් පන්දු 3යි පන්දු 5කදී ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහුට අමතරව බර්නාඩ් ජෙන්සා ජැන් නිකෝල් කඩුලු 2 බැගින් දවා ගත්තා. පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දැක්වූ ජැන් නිකෝල් තරඟයේ වීරයා සම්මානය හිමි කරගත්තා.